සාර්ථක සාර්ථක ගන්න විශේෂ වෙනුයි අල්ෆයින් ගාන සම්බන්ධ තමයි සාකච්ඡා කරන්න යන්නේ අද ප්‍රශ්නක් නිය. ඔබගේ මේ කාලවකවාන තුල මොන වාරවල මාගේ තියෙනවා ඒ සම්බන්ධ අත්ලක් විදියට අරම හිතුවා ඔබ කරන ඒ සඳහා වාර කරගන්න පුළුවන් ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කරන්න ගාම ඔබට ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් හම්බ වෙනවා. පළවෙනි කොටස ඔබට තියෙන්නේ ඒක ප්‍රශ්න. ඔබට ප්‍රශ්න 20ක් ඔබට හම්බ වෙනවා ඒ ප්‍රශ්න. ඒ වගේම දෙවෙනි කොටසේ ඉල්ලීම සඳහා ඉතින් විදුලි 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 ලැබෙන ප්‍රශ්න පත්‍රයක් ඔයාලා ඉන්නේ. ඉතින් පළවෙනි කොටස ඔබට ප්‍රශ්න 20 ආකාර කිහිපයකින් ලැබෙන්න පුළුවන්. එකක් තමයි ඉරිගාම ප්‍රශ්න ලැබෙන්න පුළුවන්, හලවැදිරන ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. වගේම යාකරන ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඉස්තම් කරන ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. අනේ ආකාරයෙන් තමයි පළවෙනි කොටසේ ප්‍රශ්න සකස් වෙන්නේ. ඒක අපි එහෙනම් කතා කරමු දැන් මේ මොහොතේ ඉඳලා ඔබගේ ප්‍රශ්න පත්‍රය ගන්න පළවෙනි කොටසට අදාළ වෙන ප්‍රශ්න. දැන් කියෙන්න ඕන අක්කලා දිනනවා ඔයාලා ප්‍රශ්න කොටසක් පළවෙනි කොටසට අදාළ වෙන ප්‍රශ්න සියවෙනු පිළිතුරු අපෙන් දෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් ඔබට සාකච්ඡා කරන්න. එතකොට ඒ අතර අපිට දෙන වඩාත් නිවැරදි පිළිතුර යටින් ඉරකන්නේ කියලා ඒ අතර බලමු අපිට ලැබෙන පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන්නේ අපි අහලම තියෙන ප්‍රශ්නයක් වොලිබෝල් ක්‍රීඩාව. එන පිළිතුර යටින් අපිට ඒකේ වොලිබෝල් ක්‍රීඩාව වෙන එක යටින් ඉරකන්නේ නේද? ඊළඟ සුවස්තනාවය කියලා කියන්නේ අපි ඉගෙන ගත්ත පාඩම් වලදී අපේ පෞද්ගලික පිළිසිඳුකම තමයි සුවස්තතාවය කියලා කියන්නේ. එහෙනම් පළවෙනි පිළිතුර මේක බලලා දෙන්නකෝ. අපි ඊළඟට යමු 4 5 6 7 වෙනි ප්‍රශ්න වලට. මානසික ගුණාංගයේ විශේෂයෙන් අපේ මනසත් එක්ක වැඩිච්ච ගුණාංගයක් තමයි ඉවසීම. එහෙනම් 4 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු දෙකක් අපිට කතා කරන්න පුළුවන් ඉවසීම. ඊළඟට ආධ්‍යාත්මික යහපැවැත්ම දියුණු කර ගැනීම සඳහා කළ යුතු වන්නේ විශේෂයෙන් ආධ්‍යාත්මික කටයුතු වලට යොමු වීම තමයි. ආධ්‍යාත්මික කටයුතු කිරීම සඳහා අපිට විවහල් වල කටයුත්තක් විදියට අපිට කතා කරන්න තියෙනවා. එහෙනම් ඒකට වසර 4කට වාරක් තමයි දරුවනේ ඔලිම්පික් ක්‍රීඩාව වල වත්න්නේ. එහෙනම් හත් වෙනි ප්‍රශ්න පිළිතුර වසර 4කට වාරක් අපරණි පිළිතුර. මේ ගමන කතා කරමු අතලානේ 10 ප්‍රශ්න. ඒත් අපි කතා කරනවා ශරීරයේ ස්වභාවික විද්‍යාත්මකව කරණය වන දෙයක් පිළිබඳ පිළිතුරක් තමයි මේකෙන් අහන්නේ. එතකොට ශරීරයේ ස්වභාවික විද්‍යාත්මකව කරණයක් පන්නේ අපේ ස්වභාවික විද්‍යාත්මකව කරණය වන හෘද ස්පන්දනය තමයි අපිට ප්‍රේතෝජය සමාන කරන්නේ. තවර ඒ සඳහා අපි දායක කරන්නේ හරණය පිළිසෙල. ඊළඟ මේ දිනවල එක ශීඝ්‍රයෙන් මහලුවන් මගින් පැතිරෙන රෝගයක් ඔබ දන්නවා. මේ දිනවල විශේෂයෙන් මහලුවත් එක්ක සම්බන්ධ රෝගය තමයි ඩෙන්ගු රෝගය. නම් මේ දිනේ ශීඝ්‍රයෙන් මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිරෙන රෝගය තමයි ඩෙන්ගු රෝගය. ඊළඟට ආහාර පාඩමෙන් අපිට අහලා තියෙන ප්‍රශ්නයක් ගැන තමයි අපි කතා කරන්නේ. අපේ රටේ දේශීය ආහාර කියන්නේ අපේ දේශීය ආහාර ගොඩක් දේවල් පිළිබඳව ඉගෙන ගත්තා. අත්මාලුව, කලවම් පලා මැල්ලුම ඒ වගේ ජාති. එහෙනම් මේක ඇතුළත අපිට පිළිතුර ලබා දෙන්න පුළුවන් වෙන්නේ අත්මාලුව කියන පිළිතුර නැත්නම් තුන්වෙනි. එතකොට ඔබට මේ ප්‍රශ්න 10ක් ලබන දෙක ගන්න ලබන 20ක් ලබනවා. මේ වගේ කොටසට මිනමර යන වෙනස් ආකාරයේ ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. වාහන තුලදී සුදුසු පදයදා පහත ස්ථාන පුරවන්න කියලා කියනවා. එහෙනම් අපේ කතාව පළවෙනි එක මේ දවස්වල ජනප්‍රිය ක්‍රීඩාවක් යනවා. ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩාවක මේ දවස්වල විශේෂයෙන් පාපන ක්‍රීඩාව
ලෝක කුසලන තරංගාවලිය පැවැත්වෙනවා එහෙනම් ජනප්‍රියම ක්‍රීඩාව පිටිකට අපි සලකනවා ආගම ක්‍රීඩාව ඊළඟට මුලින් ස්ථාන දීලා අපක් චිත්ත වේගයේදී විශේෂයෙන් අපි පිළිතුරු පහ අතුරදීනේ ක්‍රෝධය කියන චිත්ත වේගය තමයි අපි අපක් චිත්ත වේගය පිටිකට පවත්වන්නේ ඊළඟට අපි කතා කරනවා ජලය සහ සමීපාක්ෂාව පිළිබඳව සංකල්පය අපි විශේෂයෙන් මේ ගැන කතා කරනවා වොෂ් කියන සංකල්පය එහෙනම් මේක පිළිතුරු විදිහට අපි මෙන්නේ වොෂ් කියන සංකල්පය ඊළඟ මුලින් හිස්තන ක්‍රියා මිනිසාගේ ජීවිතයේ අවස්ථාවේදී අපි දන්නවා මිනිසාගේ මූලික අවස්ථාවය ආහාර ජලය වාතය එයාම අනෙකුත් අවස්ථාවන් අපි දන්නවා ජීවිතයේ අවස්ථාවන් කියන එහෙනම් මේක ඇතුළත අපිට අධ්‍යාපනය කියන එක මිනිසාගේ ජීවිතයේ අවස්ථාවය කියලා ලබා දෙන්න ඊළඟට ආහාර පාඩමින් අහලා ප්‍රශ්නය විටමින් ඒ උනතාවය නිසා අපි දන්නවා විටමින් ඒ උනතාවය ලැබෙනවා බලපෑමක් ඇති කරන්නේ ගැනීම සඳහා එහෙනම් විටමින් ඒ උනතාවය තමස් අන්ධතාවය නැත්නම් රාත්‍රියේ කාලයට නොපෙනෙන සංකප්පය තමයි තමස් අන්ධතාවය කියලා කියන්නේ ඒකට ඒක තමයි මේක පිළිතුරු විදිහට තියෙනවා මේ විදිහට ඒක සැපවන ඔබට ප්‍රශ්නෙම විසඳාම බහු 10ක් ලබා ගැනීම හැකියාව තියෙනවා මීලම කතා කරමු 16 වෙනි මිෂන් ප්‍රශ්නේ මොනවා අපිට දිනන තවත් වෙනස් ආකාරයකින් එතකොට මේ අහලා තියෙන ප්‍රකාශ හරිනම් හරි ලකුණක් වැරදිනම් වැරදි ලකුණක් කියලා කියනවා එතකොට මේ අපිට අපිට 16 වෙනි ප්‍රශ්නේ දෙනවා ගස්මාරු කංගකලයි ක්‍රීඩාවේ ඔබ දන්නවා ගස්මාරු ක්‍රම ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා එහෙනම් මේක කලව කරන්න බැරි ක්‍රීඩාවක් එහෙනම් මේ ප්‍රකාශය වැරදි ඊළඟට අපිට නිතරම පළතුරු සහ අලුත් එළවලු ආහාරයෙන් මොකද වෙන්නේ අපි අනිවාර්යයෙන්ම නිතරම අලුත් පළතුරු එළවලු තමයි ආහාරයට ගන්නවා එහෙනම් මේ ප්‍රකාශයත් ඊළඟට ඊළඟට 18 වෙනි ප්‍රශ්නේ අපි අපිට කියනවා පරිසර දූෂණය වීම තුළින් ස්වභාවික විපත් ඇති වෙයි. ඒතර පරිසර දූෂණය නිසා අත්‍තර මොකද ස්වභාවික විපත් ඇතිව වාතය දූෂණය වෙනවා ඊළඟට භූමිය දූෂණය වෙනවා මේ නිසා ස්වභාවික විපත් අපිට නිතරම ඇති වෙන්නේ කියලා තියෙනවා මේ ප්‍රකාශය. ඊළඟට සෑම විටම ආශාවන්ත වන අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. ඔව් අපේ මූලික කාරණ තමයි අපේ අවශ්‍යතාවට ඉටු කරගෙන ඉටු කර ගැනීම. එහෙනම් ආශාවන් කරන අපේ අවශ්‍යතාවයන් ප්‍රමුඛ ස්ථානය ලබා ගැනීම සිද්ධ කරනවා නම් මේ ප්‍රකාශය තමයි. ඊළඟ පාසල් දිය ගන්නා පිළිවෙලින් සීවන් චීකේතුයි අපි ගන්නවා විශේෂයෙන් විශේෂ උත්සවවලදී අපි සීවන් චීක අවස්ථා අහලා තියෙනවා. ඒතර ඒ අපි අර පාසල් දිය ගන්නා කරන තියෙන්නේ සීවන් තමයි. එහෙනම් ඒ ප්‍රකාශය එහෙනම් මේ ප්‍රශ්නේ ඔබ මේ පිළිතුරු පිළිතුරු ලබා ගන්න ඔබට ලකුණු 10ක් හම්බෙනවා. එතකොට මෙන්න මේ ආකාරය තමයි ඔබේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස බොහෝ සකස් වෙනවා. අපි මීළඟට කතා කරමු ඔබේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ අපි ලියන ප්‍රශ්න නැත්නම් අපිට කියන දිග පිළිතුරු යන කියන ප්‍රශ්න පිළිබඳව එතකොට දෙවෙනි කොටසේ තමයි අපිට අයිලා තියෙනවා ප්‍රශ්න සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න කියලායි මේ කොටසදී මම ඔබට කතා කරලා තියෙන්නේ. ගොඩක් කලාවට අපිට පිළිතුරු තෝරගෙන ලියන්න තමයි ප්‍රශ්න 6ක් අතර දීලා 5කට පිළිතුරු ලියන්න දෙනවා. ඒ වගේම අපට ලැබෙන පළවෙනි ප්‍රශ්නේ කොටස් කිහිපයකින් සමන්විත වෙනවා. ඒකට පළවෙනි ප්‍රශ්නේ ඔබට වෙනම ලකුණු 20 ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ආකාරයට තමයි පළවෙනි කොටසේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ. එහෙනම් අපි ඒ සමාය යමු. යද්දී අපිට හම්බෙනවා 5 සඳහන් ප්‍රශ්න වලට කෙටි පිළිතුරු සමයත් අපෙන් අහන්නේ ඔහොම කෙටි පිළිතුරක්. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහනවා සෞඛ්‍ය යන වෙන දාස් ක්‍රමයේ කුමක්ද? ඔබ දන්නවා මේකට අපි නිර්වචනයක් ඉගෙන ගත්තා. ඒක රෝග වලින් තොරවීම පමණක් නොව පුද්ගලයාගේ කායික මානසික සමාජීය ආධ්‍යාත්මික වශයෙන් සුවතාවෙන් පරිපූර්ණත්වයට පත් වීම නැත්නම් ඒකට ළඟා වීම කියන විදියට අපි නිර්වචනය ඉගෙන ගත්තා. එහෙනම් අපිට ඒක මෙන්න මෙවැනි පිළිතුරක් තමයි ලබා දෙන්න වෙන්නේ. මම ඩිරෙක්ට් ප්‍රෝග්‍රෑම් එක දක්වලා දිනවා. සෞඛ්‍ය ජීවිතයක් කරන රෙද රෝග වලින් අනුබලතාවලින් වැළකී සිටින කායික මානසික සමාජීය සහ ආධ්‍යාත්මික ප්‍රයත්නෙන් පූර්ණත්වයට ළඟා වීම කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඒක අපිට ඔය ප්‍රශ්නෙට පිළිතුර දෙන්න ලබා දෙන්න පුළුවන්. අපි මීළඟට කතා කරමු බුද්ධලේඛකගේ ස්ථූලතාවය ඇති වීමට බලපාන හේතු. එතකොට ස්ථූලතාවය ඇති වීමට බලපාන හේතු කීපයක්. එතකොට ඒ අපි අපි කතා කරන අධික තෙල්සයි ආහාර ඊළඟ ව්‍යායාම වලින් මොනවදී විශේෂයෙන් මේ ආහාර නිසා ආහාර වැඩි කර ගැනීම නිසා තමයි තෙල් සහිත ආහාර ඒ වගේ ආහාර ප්‍රමාණය වැඩි කර ගැනීම නිසා තමයි මේවට තත්ත්වයක් ඇති වෙන්නේ. එතකොට අපිට ඒකට පිළිතුරු විදිහට තෙල් සහිත ආහාර වැඩි කර ගැනීම ඒ වගේම ව්‍යායාම වල නැගීම කියන සාධක දෙක පිළිතුරු විදිහට අපිට යෝජනා කරන්න පුළුවන්. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ අපි අහමු ශාරීරික සම්දර්ශකයේ ගානේ කරන සූත්‍රයෙන් යදී කියන්න. ඔබ තමයි ශාරීරික සම්දර්ශකයේ ගානේ කරන්න අපිට ඕන වෙන්නේ අපේ බරයි
12 kilogram නිසා උස සෙන්ටිමීටර වලින් එතකොට ශරීරයේ ස්කන්ධ දර්ශකයේ ගණනය කරන්නේ 12 kilogram වලින් ගණනයක බෙදනවා උස වැඩි කිරීම උසෙන් ඒදි ඒ ඒ ඒ ගණිත කර්මයෙන් පසු අපිට ලැබෙන පිළිතුර තමයි ශරීරයේ ස්කන්ධ දර්ශකයේ කියලා කියන්නේ ඊළඟට අපි හතරවෙනි ප්‍රශ්නේ කතා කරනවා වොලිබෝල් ක්‍රීඩාවේ යෙදීම සඳහා අවශ්‍ය උපකරණ දෙකක් ලියන්න වොලිබෝල් ක්‍රීඩාවේ යෙදීම සඳහා අපිට ක්‍රීඩා පිටියක් අවශ්‍ය වෙනවා ක්‍රීඩා පන්දුවක් අවශ්‍ය වෙනවා ඊළඟට නෙට් එකක් අවශ්‍ය වෙනවා අමු දෙකක් අවශ්‍ය වෙනවා ඒකට එන්න වගේ දේවල් තමයි අපිට උපකරණ විදිහට අවශ්‍ය වෙන්නේ තමයි ඔබට ඔන්න ඉතින් ඒ අදාළ පිළිතුරක් දක්වලා දෙනවා ඊළඟට ඊළඟ ප්‍රශ්නේ විදිහට අපි කතා කරන්නේ මිනිසාගේ මූලික අවශ්‍යතා දෙකක් අපි දන්නවා මිනිසාගේ මූලික අවශ්‍යතා ආහාර ජලය වාතය කියන ඒවා. එතකොට ඒ වලින් දෙකක් කොහොමද ලියවනම් මේකට පිළිතුර නිවැරදි පිළිතුර විදිහට අපිට කතා කරන්න පුළුවන් වෙනවා. ඊළඟට හයවෙනි ප්‍රශ්නේ විදිහට අපි කතා කරනවා සිත ගැනීමේදී නිවැරදි ක්‍රියාව දෙකක් සඳහන් කරනවා. එතකොට අපි දන්නවා සිත ගැනීමේදී අපිට තියෙනවා සීවෙන්ජ් කියන මහසුවෙන්ජ් කියන සික්සෙන්ජ් කියන ඔය ආකාරයේ එකකට මේ වීඩියෝ අපි ඉගෙනගෙන තියෙනවා. ඔබේ වලින් දෙකක් ඔබ මේ ප්‍රශ්න පිළිතුර ඇට සමාන කරන ඔබේ පිළිතුරු නිවැරදි වෙනවා. අපි ඊළඟට කතා කරමු. අපි ඊළඟට කතා කරමු ක්‍රීඩා නීති විස්ස ආචාර ධර්ම අනුගමනය කිරීම ගැන කතා කරමු. ඒකම ක්‍රීඩකයාගේ අයිතිය අපිට සුරක්ෂිත කරගන්න පුළුවන්. ඒ වගේම සත්‍ය ජයග්‍රහණය අපිට තෝරගන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩාවේ ගෞරවය අපිට රැකගන්න පුළුවන්. ඊළඟට අනතුරු අවම කර ගැනීම කියාව අපිට තියෙනවා. ඊළඟට මේ පෞද්ගලික සමාන විශේෂයෙන් කාර්මික බව ඉවසීම ඊළඟට අන්‍යයන්ගේ මත ඉවසීම වගේ පෞද්ගලික ගුණාංග අපිට ක්‍රීඩාවේ නීති අනුගමනය කිරීමෙන් අපිට ලැබෙන වාසි විදියට අපිට කතා කරගන්න පුළුවන්. ඊළඟට අටවෙනි ප්‍රශ්නයේදී අපි කතා කරනවා ශාරීරික යෝගතා ගුණාංග දෙකක් නම් කරන්න. ඒ ශාරීරික යෝගතා ගුණාංග ඉගෙනගත්ත ශක්තිය වේගය දරා ගැනීම කියාව ඊළඟට නම් මතාවේ සමායෝජනය වගේ යෝගතා ගුණාංග අපි ඉගෙනගත්තා. ඒක මේ වලින් දෙකක් ඔබ ලබ ගන්න මේ ප්‍රශ්න පිළිතුර හැටියට අපිට පිළිතුර දක්වන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු. ඒතර පළවෙනි ප්‍රශ්නේ අවසානයේ කොටස් අයි දෙන්නේ. එතකොට ඒ කොටස් අතර ඔබ නිවැරදි පිළිතුරු ඒ ඉන්ධන ප්‍රමාණය සපයීම කරන්න ඕන. ඊළඟට අපි කතා කරනවා දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේදී අපි කතා කරන්නේ විවේක කාලයේ විනෝදයෙන් පලදායම ගත කිරීමට ක්‍රීඩා හා ක්‍රියාකාරකම් වල දෙකේම කිය. ඒතර අපි හැමලේම මතක තියාගන්න අපේ ප්‍රශ්නයක් දුන්නාම ඒ ප්‍රශ්නේ අහන කොටස පිළිබඳ පොඩි වාක්‍යයක් අපිට දෙනවා. ඒක අපිට හිතා ගන්න පුළුවන් කරා මේ ප්‍රශ්නය අහන්නේ මෙන්න මේ විෂය මාතෘකාවක් කියලා. ඒ අර්ථය අපිට දින දිනම පළවෙනි ප්‍රශ්නේ සුළු ක්‍රීඩා වල දෙකේ ඇති ලක්ෂණ දෙකක්. ඒතර අපි ගන්නවා උපකරණ නැහැ. ඒ වගේම උපකරණ ඇතුව කරන්නත් පුළුවන් උපකරණ රහිතව සායකව කරන්නත් පුළුවන්. කුඩා ඉඩ ප්‍රමාණයකින් මේක සංවිධානය කරගන්න පුළුවන් බොහොම ලිහිල් නීතියකින් මම මේ සඳහා භාවිතා කරන්නේ. එතකොට නිශ්චිත ක්‍රීඩක ප්‍රමාණයක් නැහැ. එතකොට නිශ්චිත ක්‍රීඩා උපකරණ විශේෂයෙන් නැහැ. අපිට ඕන කරන උපකරණ අපිට පරිසරයෙන් හොයාගෙන මේ ක්‍රීඩා නිර්මාණය කරගෙන කරන්න පුළුවන් වෙනවා. එතකොට එවැනි ක්‍රීඩා තමයි සුළු ක්‍රීඩා කියලා කියන්නේ. එතකොට මේ වගේ දේවල් වලට ලක්ෂණ තමයි අපි ඔය කතා කරන්නේ. ඊළඟට අපි කතා කරමු සංවිධානාත්මක ක්‍රීඩා ගැන. අතන අපි ගන්න සංවිධානාත්මක ක්‍රීඩා වල නිශ්චිත ක්‍රීඩකයෝ සංඛ්‍යාවක් ඉන්නවා. ක්‍රීඩා උපකරණ තියෙනවා, ක්‍රීඩා පිටි තියෙනවා, නීති නීති තියෙනවා. තමයි අන්නේව තමයි සංවිධානාත්මක ක්‍රීඩා වල විශේෂ ලක්ෂණ විදිහට අපිට කතා කරන්න තියෙනවා. එතකොට අපි දෙවෙනි ප්‍රශ්නේ ගන්න කතා කරමු තුන්වෙනි කොටස. සංවිධානාත්මක කරන ක්‍රීඩා තුනක් කියන්න කියලා දෙනවා. අපි ඕන තරම් ඉගෙන ගන්න තියෙනවා සංවිධානාත්මක ක්‍රීඩා. දැන් ඔකට මම කියන්න දක්වා දෙනවා වොලිබෝල්, ක්‍රිකට්, නෙට්බෝල්, පසිපන්දු, ආපන්දු, බැඩ්මින්ටන්, හෙල්ලෙයි මේ සමන් මේ වගේ දේවල් සංවිධානාත්මක ක්‍රීඩා වලට වැටෙනවා. දැන් මේ වලින් ඔබට කැමති ක්‍රීඩා තුනක් දෙනවා. මේක පිළිතුර නිවැරදි වෙන්න. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ විදිහට අපි කතා කරනවා ක්‍රීඩා ක්‍රීඩකෙන් ඔබට ලැබෙන වාසියන් හතරක් ක්‍රියාත්මක කියලා කියනවා. අතන වාසිය අපි ඕන තරම් ඉගෙන ගන්න තියෙනවා. විශේෂයෙන් මෙන්න මේ මම කියේ දක්වලා තියෙනවා ඔබට අවශ්‍ය කරන පිළිතුර උගන්වා ගන්න ආකාරය. ඒතර මාංශපේශී අස්ථි ශක්තිමත් වෙනවා ක්‍රීඩා කිරීමෙන්. ඒ වගේම සතුටක් විනෝදයක් ලැබෙනවා. ඊළඟට ජය පරාජය අපිට සමසේ මිදදරා ගැනීම හැකියාව තියෙනවා. ඉවසීම ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ක්‍රීඩා නීති වලට අවනත වෙලා මේ ක්‍රීඩා කටයුතු අපිට ඉදිරියට කරගෙන යන්න හැකියාව ලැබෙනවා. මෙන්න මේවා තමයි ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ ක්‍රීඩා දිනුම් අපිට ලැබෙන වාසි ප්‍රතිඵල. අපි ඊළඟට කතා කරමු තුන්වෙනි ප්‍රශ්නේ.
යහපත් සෞඛ්‍ය ජීවිතයක් ගත කිරීම විතරෝගයෙන් වැළකී සිටීමට විතරෝගයෙන් වැළකී සිටීම පමණක් නොව කියන අන්න මාතෘකාවක් අපිට දීලා තියෙනවා යහපත් සෞඛ්‍ය ජීවිතයක් ගත කිරීම විතරෝගයෙන් වැළකී සිටීම පමණක් නොව ඊට වඩා තවත් අවශ්‍යතාවය කම් කීපයක් මේක ඇතුළේ තියෙනවා එහෙනම් අපි අහනවා පළවෙනි ප්‍රශ්නේ සෞඛ්‍ය ජීවිතයක් ගත කිරීමෙන් ඔබට ලබන ප්‍රයෝජන තුනක් සමාන වෙනවා තමයි අපිට මේවා ගත කිරීමෙන් බෝවන රෝග මොනවා රෝග අපිට අවම කර ගන්න පුළුවන් ඒ වගේම නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් විශේෂයෙන් කායික මානසික සාමාජීය වශයෙන් රටේ වැඩදායි පුද්ගලයෙක් වශයෙන් ජීවත් වීමේ හැකියාව තියෙනවා ඒක මෙන්න මේ වගේ දේවල් තමයි අපිට සෞඛ්‍ය ජීවිතයක් ගත කිරීමෙන් ලබන ප්‍රයෝජන තුන අපිට සමාන වෙන්න පුළුවන් ඊළඟට අපි කතා කරනවා පෞද්ගලික සුවස්ථාවය වැඩි කර ගැනීමට ඔබ අනුගමනය කරන එක හොඳ පුරුදු තුනක් කියන්න කියලා. ඒක ඕන තරම් පුරුදු කියන අපේ පෞද්ගලික සුවස්ථාව පිළිබඳව ඊළඟට ආනන්ද පුළුවන් අර සෝදන්න පුළුවන්. ඊට පස්සේ මේකට කොට කරලා පිරිසිදු වෙන්න පුළුවන්. ප්‍රතික්‍රියාන් පසු මේ පස්ස සමඟ අසෝධි ඡේදීම් කරන්න පුළුවන්. පිරිසිදු යනුම් භාවනා කරන්න පුළුවන්. අපේ ඇඳ ඇතුලේ තුවාය ඒවා පිරිසිදු උපකරණ විදියට අපිට භාවිත කරන්න පුළුවන්. ඔන්න මෙන්න මේවා තමයි අපිට මේ ප්‍රශ්න පිළිතුරේ දෙලා ඊළඟට අපි කතා කරනවා කායික යහපත තීරණය කිරීම සඳහා භාවිත කරන හැකි ලක්ෂණ දෙකක්. එතකොට කායික යහපත හොඳින් වර්ධ ගන්න අපිට අවශ්‍ය වෙනවා පිළිසිදු වාතය, පිළිසිදු ජලය, වගේම ආහාර, ක්‍රීඩා, ව්‍යායාම, නිින්ද, විවේකය, ඊළඟට යහපත් පරිසරය මේ සියල්ලම අපිට අවශ්‍ය වෙනවා කායික යහපත පවත්වාගෙන යන්න. හොඳයි. අපි ඊළඟට කතා කරමු යහපත් චිත්ත වේගයක් ඇති වූ මොහොතක ඔබ හැසිරිය යුතු ආකාරය අකර තුනක් සඳහන් කරන්න කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ සඳහා අපිට කරන්න කමු කීපයක් කරන්න පුළුවන්. එකක් තමයි අපිට 1 ඉඳලා 10කට කරන්න කරන්න පුළුවන්. එතකොට අපිට ඒ ආයතන චිත්ත වේගය මම අරගන්න පුළුවන්. ඊළඟට අපිට හොඳ සීතල වතුර වීදුරක් පානය කරන්න පුළුවන්. ඒක තුළින් අපිට මේ චිත්ත වේගය පානය කරගන්න පුළුවන්. වෙනත් දේකට යොමු වෙන්න පුළුවන්. ගීතයක් ගානා කරන්න, නර්තනයක දෙන්න, ක්‍රීඩාවක දෙන්න නැත්නම් ඒ අවශ්‍ය හේතු අපිට මගහැරලා වෙනත් මාර්ගයකට යොමු වෙන්න පුළුවන්. ඒතකොට මෙන්න මේවා තමයි ආයම්පත් චිත්ත වේගයක් ඇති වෙච්ච මොහොතක අපිට සිද්ධ කරන්න පුළුවන් කරුණු විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතකොට මේ පිළිතුරු ටික ඔබ ලිව්වා නම් ඔබට මේ ප්‍රශ්නයට අදාළ සියලු ලකුණු ටික ලබා දෙන්න හැකියාව. අපි මීළඟට කතා කරමු හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නය අපිට කතා කරන්නේ ආහාර නොමැතිව අපිට ජීවත් වෙන්න නැහැක. පෝෂක නිවැරදි ලෙස අඩංගු ආහාර වේලක් ගැනීම නිරෝගී ජීවිතයක් ගත කරන්න මේ ප්‍රශ්නයම ගත්තම දීලා තියෙන ආහාර ගැන එහෙනම් අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ ශරීරයට ආහාර අවශ්‍ය වෙන හේතු දෙකක් සඳහන් කරනවා. අපි දන්නවා ශරීරයට ආහාර අවශ්‍ය වෙනවා ශක්තිය ලබා ගන්න, ශරීරය වර්ධනය කර ගන්න, ඒ වගේම ශරීරයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගන්න අපිට ආහාර අවශ්‍යයි. ඊළඟට අපිට ඔන්න ප්‍රශ්නයක් දීලා තියෙනවා පහත වගුව පිළිතුරුපත් වේ සඳහන් කරන්නේ ඔබේ පිළිතුරුපත් වේ සඳහන් කරන්නේ මෙන්න මේක වලට අවශ්‍ය දේවල් ටික සම්පූර්ණ කරන්න කියලා අපිට කියනවා. පළවෙනි එක ආහාරය කඩන්න. ප්‍රධාන පෝෂක පෝෂක පදාර්ථ මොනවද කියලා අපි දන්නවා. ආහාරය කඩන්න ප්‍රධාන පෝෂක පදාර්ථ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, කැල්සියම්. ඒවා අඩන්න ආහාර මොනවද කියලා අපි අහනවා. ඒක අපිට උත්තරේ විදිහට මෙන්න මේ ටික දෙත්තා සටහන් කර ගන්න පුළුවන්. ඒක පෝෂක පදාර්ථ ප්‍රධානම අපිට පුළුවන් කාබෝහයිඩ්‍රේට්, එයාගේ මත් පාන්, පුරාකා, අල බතර ඒ වගේ දේවල් කාබෝහයිඩ්‍රේට්. අපි අර සටහන් කරන්න පුළුවන්. ඊළඟට ප්‍රෝටීන් කියන සංගතනයකට අපිට පුළුවන් ඉරි මස් විතර ධාන්‍ය වර්ග මාළු වර්ගයේ ආහාර සටහන් කරන්න. ඊළඟට ලිපිඩ් නැත්නම් කැල්සියම්යේ කියන කොටසෙන් අපිට කතා කරන්න පුළුවන් බටර්, පොල්තෙල්, මාගරින්, රටකඩු, ඔලිව් තෙල් ඒ වගේ දේවල්. ඊටත් අමතරව විටමින් සහ කාර්යවර්ණ කියන පෝෂණ සංගතනයක් ඔබ කතා කරුවොත් ඒවා ඇත්තම අපිට ලැබෙන්නේ එළවලු සහ කලතුරු වලින් විශේෂයෙන් ලැබෙන්නේ. එතකොට ඒ දේවල් ටික රාම්බ වට්ටක් කන්න ආදී රස්තර කැරට් ආමසු ඒ වගේ යාත්‍රිකක් මේ අතර සටහන් කරනවා. මේකට පිළිතුරු විදිහට මෙලදි පිටුරක් ලබා දෙන්න පුළුවන්. මේක යහම ආහාරය කරන්න ප්‍රධාන පෝෂක පදාර්ථ මාර්ගය. ඒක ප්‍රධාන පෝෂක පදාර්ථ ටික කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ ලිපිඩ් කියන කොටස සටහන් කරනවා. ඒක අදාළ වෙන ආහාර ටික ආහාර කීපයක් ඔබ සටහන් කරන්න ඔබට මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු ලබා දෙන්න හැකියාව තියෙනවා. අපි තුන්වෙනි ප්‍රශ්නේ විදිහට මේ ප්‍රශ්නේ කතා කරමු මන්ද පෝෂණය නිසා ඇතිවන ගැටලු. එතකොට මන්ද පෝෂණය නිසා අපිට පහසුවෙන් අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ හානියක් වෙනවා. ඒක නිසා විශේෂයෙන් බෝවන රෝග වලට අපි ගොදුරු වෙන්න පුළුවන්, වර්ධනය බාල වෙන්න පුළුවන්, ඊළඟට අපේ පෞෂ ලක්ෂණ වෙන්න පුළුවන්,
මතක ශක්තිය අඩු වෙන්න පුළුවන් ඒ වගේම අපේ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති වෙන්න පුළුවන් ඒතර මෙන්න මේවා තමයි විශේෂයෙන් මන්ද පෝෂණය නිසා අපිට ඇතිවෙන යටු විදිහට පෙන්වා දෙන්න පුළුවන් අපි ඊළඟට යමු ප්‍රශ්නයට යම්කිසි අවස්ථාවක ශරීරය තබා ගන්න නිවැරදි ආකාරයෙන් නිවැරදි ඉරියව්වක් ලෙසයි මේ යන අපිට වාක්‍යයක් දීලා දෙනවා නම් මේ ප්‍රශ්නය හදන්නේ ඉරියව් පාඩමේ එයකට අපි හදනවා පළවෙනි ප්‍රශ්න අපිට දෙනවා පළවෙනි ප්‍රශ්නේ නිවැරදි ඉරියව් පවත්වා ගත යුතු අවස්ථා දෙකක් සඳහන් කරන්නේ. එතකොට සිටගන්න ඕන නිවැරදි ඉරියව් තියෙන්න ඕන, ඇවිදිනකොට තියෙන්න ඕන, ඉඳගන්නකොට අපිට නිවැරදි ඉරියව් තියෙන්න ඕන. ඒ වගේම වැතිරෙනකොට අපිට නිවැරදි ඉරියව් තියෙන්න ඕන. අතර එවැනි අවස්ථාවල තමයි අපි මේ නිවැරදි ඉරියව් භාවිත කරන අවස්ථාව විදිහට අපිට මේකට පිළිතුර සපයන්න ලැබෙනවා. දෙවන ප්‍රශ්නේ සීමෙන් සිට ගැනීම ඉරියව්ව යොදා ගන්න අවස්ථාවක නකබලම සීමෙන් සිට ගැනීම යොදා ගන්නවා යාපක පොඩි ඔසමික පාසල් දිය හෝ යාපක දිය ගායනා කරන අවස්ථාවේදී නම් විශේෂ උත්සව අවස්ථාවේ අපි සීමෙන් සිට ගැනීම කරනවා. මෙන්න අහ තුන්වෙනි ප්‍රශ්නේ තමයි නිවැරදි ඉරියව් වර්ණ මේ කියන්නේ අපිට තියෙන වාසි තුන. මේ වැඩකටයුතු කාර්යක්ෂමව කරගෙන යන්න කියන අපේ රෝග බලමීමේ අවදාන මාර්ගයක ශරීරයේ හැඩය හොඳින් පවත්වා ගැනීම හැකියාව තියෙනවා. අපේ පෞෂ්‍ය ලක්ෂණ හොඳින් පෙන්නුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒක මේවා තමයි විශේෂයෙන් නිවැරදි ඉරියව් අනුගමනය කිරීමෙන් අපිට ලැබෙන වාසි විදිහට අපිට කතා කරන්න පුළුවන්. අවසාන ප්‍රශ්නය වැරදි ඉරියව් භාවිත කිරීම නිසා ඇතිවන හානිකර තත්ත්වයන් තුනක්. ඔබට වැරදි ඉරියව් භාවිත කිරීමෙන් අස්ථි සන්ධි වලට හානි වෙන්න පුළුවන්. අනතුරු වලට බාධා වෙන්න පුළුවන්. ආබාධ ඇති වෙන්න පුළුවන්. ඊළඟ අපේ ක්‍රියාශීලී බව අඩු වෙන්න පුළුවන්. ඒ තුමින් අපේ ඵලදායීතාවය අඩු වෙන්න පුළුවන්. ඒකනම් මෙන්න මේවා තමයි වැරදි ඉරියව් භාවිත කිරීම නිසා අපිට අත්වන හානිකර තත්ත්වයන් කියන අපිට ආරම්භ වෙනවා. එහෙමනම් අද ඔබ සමග සාකච්ඡා කරන්නේ ප්‍රශ්න පත්‍රය. ඒතර මේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන සම්මුතිය අවබෝධ කරගන්න විභාග ප්‍රශ්න පත්‍රය හොඳට පිළිතුරු යන්නේ